හිතවත් මිතුරනි, ඔයාලට කොහොමද? COVID-19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන ඔයාලා පරිස්සමෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මමත් පහුගිය දවස් කීපෙම හිටියේ ගෙදරට වෙලයි. ඉතින් වෙලාව තිබුණ නිසා මගේ මනසට ආපු වැදගත් ප්‍රශ්නයක් ගැන මම කල්පනා කරා. ඒ තමයි, ඇයි මේ තරම් නරක දේවල් සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය. සමහර විට ඔයාලටත් මේ ප්‍රශ්නේ මනසට ඇවිල්ලා ඇති. විශේෂයෙන්ම ලෝකයේ බලවත් රටවල් වන චීනය, ඇමරිකාව, ඉතාලිය වගේම ලෝකයේ ඉතා පුංචි රටක් වන අපේ රට ඇතුළුව ලෝකේ හැම රටක්ම මේ ඇහැට පේන්නේ නැති වෛරසයකට ගොදුරු වෙලා මිලියන ගාණක් මිනිස්සු පීඩා විඳින ආකාරය පසුගිය දවස් කීපෙම අපිට අහන්න ලැබුණා. මේ මුළු විශ්වයම නිර්මාණය කළ සහ මේ පොළවේ ඉන්න ජීවීන්ගේ පැවැත්මට දායක වන අතිමහත් වූ ශක්තියක් නැත්තම් බලයක් මේ විශ්වයේ තිබෙන බවට විද්‍යාව හොයාගෙන තිබෙනවා. ශුද්ධ බයිබලයේ යසාය 40:26 මේ අතිමහත් වූ ශක්තිය නැත්තම් බලය හඳුන්වලා තියෙන්නේ ඉරහඳ තාරකා මිනිස් වර්ගය ඇතුළු ජීවි අජීවි සෑම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන්ගේ බලය කියලයි. විද්‍යාඥයෙකු ඇල්බර්ට් අයින්ස්ටයින් මේ අතිමහත් වූ නොපෙනෙන ශක්තිය නැත්තම් බලය විස්තර කරන්න උත්සාහ කළේ E=mc² යන ඔහුගේ න්‍යාය මගින්. ඔහු මේ අතිමහත් වූ ශක්තිය නැත්තම් බලය හැඳින්වුවේ ඔහුගේ න්‍යායයේ E=energy නැත්තම් ශක්තිය විදියටයි. නමුත් අද විද්‍යාඥයන් මේ අතිමහත් වූ ශක්තිය නැත්තම් බලය ඇතිවුවේ කොහොමද කියන කාරණය ගැන වැඩිදුර ගවේෂණය කරන්න එච්චර උනන්දු වෙන්නේ නැති තරම්. මම දකින විදියට අද ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටළු වලට හේතුව මිනිසුන් මේ අතිමහත් වූ ශක්තියට නැත්තම් බලයට සම්බන්ධ වෙනවා වෙනුවට ඒකෙන් ඈත් වීමයි. සෑම මොහොතකම අපිව ජීවත් කරවන දෙවියන්ගේ බලයෙන් නැත්තම් විද්‍යානුකූලව බැලුවොත් මේ අතිමහත් වූ ශක්තියෙන් අපි ඈත් වීගෙන යනවා. මහත් පීඩාවකට තල්ලු වෙන මේ ලෝකය තුළ ශක්තිමත්ව සිටීමට නම් E=mc² න්‍යායයේ E=energy නැත්තම් මේ අතිමහත් වූ ශක්තියෙන් ඈත් වෙනවා වෙනුවට මිනිසුන් පියවරක් පස්සට අරගෙන ගැඹුරින් කල්පනා කළ යුතුයි කියලා මම හිතනවා. ගැළවීම ලබා ගැනීමට ගොඩක් මිනිසුන් නැඹුරු වෙලා ඉන්නේ විශ්වයේ තිබෙන මේ අතිමහත් වූ ශක්තියට නැත්තම් දෙවියන්ගේ අතිමහත් වූ බලයට සම්බන්ධ වෙනවා වෙනුවට ද්‍රව්‍යමය දේවලට නැත්තම් පදාර්ථ වලට අයින්ස්ටයින්ගේ න්‍යායට අනුව M කියලා හඳුන්වන දේවල් වලට වන්දනා කිරීමටයි. අද ගොඩක් මිනිසුන් මේ පදාර්ථයන් වල අභ්‍යවකාශයේ ඇති වස්තු, ග්‍රහලෝක, තමාගේම මනස, රූප, සතුන්, මිනිසුන් විසින් හදපු ගොඩනැගිලි, දේශපාලන බලය, මුදල් හෝ අසම්පූර්ණ මිනිසුන් මැදිහත්කරුවන් විදියට සලකා ඒ මත රඳා ඉන්නවා. එවැනි මැදිහත්කරුවන්ගෙන් මිනිසුන්ට කිසිම ගැළවීමක් ලැබී නැහැ කියා මිනිස් ඉතිහාසය බලද්දී අපට පැහැදිලියි. මම තේරුම්ගත් විදිහට අපට සැබෑ ගැළවීම ලබා ගන්න පුළුවන් වන්නේ අපිව මේ අතිමහත් වූ ශක්තියට නැත්තම් දෙවියන්ගේ බලයට සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධානම ගුණාංගය වන නොවෙනස් වන ප්‍රේමය ඇති කරගත්තොත් විතරයි. ඒකට හේතුව 1:48 කියන විදිහට දෙවියන් ප්‍රේමයයි. අපි ප්‍රේමය කියන ගුණාංගය පෙන්වද්දී අපි තව තවත් අපිව නිර්මාණය කරපු අතිමහත් වූ බලයට ලං වෙනවා. මෙම කරුණ ලිවීමට මට පහත් සඳහන් මූලාශ්‍රයෙන් උපකාර වුණා. www.jw.org/si කියන වෙබ් අඩවිය, ඩේවිඩ් බොටැනිස්ගේ E=mc² කියන ග්‍රන්ථය, විකිපීඩියාහි ඇල්බර්ට් අයින්ස්ටයින් සහ අයිසක් නිව්ටන් යන විද්‍යාඥයන් ලෝකයේ ආරම්භය හා පැවැත්ම ගැන පැවසූ දෑ. මේ ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා මම දැනගන්න කැමතියි. මේ මුළු විශ්වයම නිර්මාණය කරපු මේ අතිමහත් වූ ශක්තියට නැත්තම් බලයට ලං වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මේ ගැන ඔයාලා හිතන්නේ මොනවද කියලා මට එවන්න. මීට ඔබේ මිත්‍ර සුදත්.